पन हिंद मेव रन गीसर गीते का निदान उपत वयागने यान सौंदर्य चारिकाव हा संयोगता व्योगंता पटन गन्नो कीन दे इवर वेनवा एक यान्ने मलाक पिपेनवा की यान्ने ए मला परवेनवा कीन सिद्धांते एतनम तियेनवा एलिवेनवा की यान्ने रैवेनवा कीन एक इपदिनवा की यान्ने मियेनवा की मियेदिनवा कीन एक हेमनाम इपदिनवा कीन तनम तियेनवा अपि आपसु यायुतु कीन निर्णायक क्षय वेनवा ऐति वेन दे नैति वेनवा एक 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 के नाटे सीमा वानों ने वेनसुना उन नाटे अपि हेमोटम याम किसी दावसक यान नटे सिद्ध वेनवा है भाई मैं यान न सिद्ध वन क्रम वेदे कोहम वेद के ला अपि कियान न दाने ने ग्यार्ड पासी थिंग एविला अंडला वैलपिला पांच कोल दीला बना कियला गुणकता कियला आप अवरे तमंगे ज्ञाति पिरिसेट में पेट्टी विवृत करनो एबिला बालनो खालीन तिबुनु जीवन सुंद न टिकाक ऐत लायनो ओकाई धर्मता आवे मे धर्मता आवे प्रेमेट बलपान्ने कोहमद ए उससे लियुनाव गीतयक अद अपि ओबट गिनन हितुवे ओहु विमल जयशांत दुम्रिय दिपार्थमेंतुक स्थानाधिपतिवरियगु हेटियट कटयुतु करन्ने ओहुगे हितगतु तेनत्यक इन्नवा अयत् एक्क तिबुणु मे प्रेम संबंधतावेट ए पेम्वतियगे निवसिन दडी लेस तहांची बाधक एनवा एनिसा प्रेमय हमुवे देदिनाट जयगत नोहेकि उन कल देदिनागे दुरस्थभावयत् विंदगरा दरागन्न बेरी उन कल मे पेम्वतिय සිය දිවි හානි කර ගන්නවා. ඒ හානි කර ගැනීම පෙම්වතා දන්නේ නැහැ. අද වගේ නෙමෙයිනේ. එදා විදුලි පණිවිඩයක් එනවා හදිසියේ මොහොත පෙම්වතියගේ නිවසින්. ඔහු හිතන්නේ තමන්ගේ ප්‍රේමයට ජයග්‍රාහි අභිසස් ලබන්න මේ එන්න කියන්නේ කියලා. බොහොම සතුටින් යනවා. ඒ යන ගමනේදී අතරමඟදී ඇයගේ ශෝක ප්‍රකාශ දකින්නවා. අන්න ඒ වෙලාවේ හිත කැළඹෙනවා ඒ කැළඹුණු සිත තුළ එන විමල් ජයශාන්තයන් ඊට පස්සේ කිසිදු ප්‍රේමයක් ගැන හිතුවේ නැහැ හුදෙකලාව තනිකඩවම වෙසෙනවා ඒ නිර්ණායකයන් තමයි මේ ගීතයට ලියන්නේ ඔහු තමගේ විප්‍රයෝගයේ අපූර්ව ලෙස නිසඳසකට ලියනවා ඒ නිසඳස සනත් නන්දසිරි මහත්මයාට දෙනවා ඔහු ඊට ආවේනික ආකාරයට දුක දැනවෙන නාදමාලාවක් මවනවා වයලීනේ වගේ වාද්‍ය භාණ්ඩ ඇසුරු කොටගෙන ඒ ඔස්සේ අර විප්‍රයෝගය තීව්‍ර කරනවා අනේ තීව්‍ර කරපු විප්‍රයෝගයේ කැටියුණු ගීතයයි අපි මේ අහන්නට සූදානම් වෙලා ඉන්නේ ඒ නිසා අපි කාටත් යම්කිසි දවසක යන්න වෙනවනේ දැන් අපි මේ ගීතේ පටන් ගත්තු වෙලාව තියෙනවා හැබැයි ඒ වෙලාව දැන් ගෙවිලා ඒ කියන්නේ ෂේ වෙලා निर्माण කාත් කවුරුවත් දොසක් සිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්නේ. කියන්නේ දැන් මේ පෙම්වතාට තමන්ගේ පෙම්වතිය සිප ගන්න වැළඳ ගන්න ආසයි. අර දේහය වුණත් ඒත් එතනදී තමන්ගේ දෑස් වලින් මේ ගැලෙන කඳුළු දැක්කහම ලොවට හැංගිලා තිබුණු ඒ ප්‍රේමයේ මතුවේ කියලා සැකයක් තියෙනවා. එහෙම එබිලා බැලුවා වුණත් අර ඊයේ දැනිච්ච සුවඳ ජීවන සුවඳ අපි අර මුලින් කිව්වා වගේ ආකාරයට දැනෙන්නේ නැහෙනි. ඒකනේ අපි අර කිව්වේ මලගෙදරක් වුණාට පස්සේ ඒ දේහය අවසන් ගැටියුතු කරන්න ගියාට පස්සේ නැවත විවෘත කරලා බලනකොට එන්නේ නිකන් තිබුණු සුවඳක් නෙමෙයිනේ ඒ නිර්නායකයන් ඔස්සේ තමයි මේ ගීතය ලියවෙන්නේ මේ මේ සිද්ධාන්තයෙන්ම තවත් කතා ප්‍රවෘත්තියක් ඈඳෙනවා මංගල මදු සමය ගත කරන්න යන පෙම්වතුන් දෙදෙනෙක් අතරේ සිද්ධාන්තයක්
ඊට පස්සේ පෙම්වතියගේ වියෝව සිද්ධ වෙනවා ඒ සිද්ධ වුණාට පස්සේ පහවද ඇවිල්ලා වෛද්‍යවරුන් මේ පිළිබඳව විමසනවා අනේ කිසිම දෙයක් කරේ නැහැ එයා මරණයටපත් වෙලා කියලා කියන්නේ එහෙනම් මෙහෙම මුනේ කොහොමද කියලා දැඩි ලෙස ප්‍රශ්න කරනවා අවසන හුදෙකලා කරන පෙම්වතාගෙන් අහනවා මම කිසිම දෙයක් කළේ නැහැ ඇයගේ බෙල්ල ප්‍රදේශයේ සිප ගත්තා පමණයි කියලා ඒ අනුව නිල තෙරපීමක් සිදු වෙලා ඇය ජීවිතෙන් සමු ගන්නවා මෙන්න මේ සිද්ධාන්තයත් මේ ගීතයත් එක්ක ඈඳෙනවා ඒ නිසා අපි මේ සිද්ධි දෙකම එකට මුහු කරගෙන මේ ගීතේ අහමු ගීතේ ලිව්වේ විමල් ජයශාන්ත සංගීතවත් කරමින් ගායනා කළේ සනත් නන්ද සිරි අද ඔබ හමුවේ ගයන්නේ අපේ කඳුරටින් බිහිවන ගායන ශිල්පියා අදීෂ ධම්මික බණ්ඩාර සාගර සම්පත් ප්‍රමුඛ අපේ වාද්‍ය බෘන්දය ඉන්නවා ප්‍රදීප් ප්‍රියජනක සම්පත් මధుරංග සමීර සමරකෝන් වාද්‍ය බෘන්දය මෙහෙවන්න ජෙට් සෙට් අපිට අදත් සුපුරුදු පරිදි මේ ශබ්ද පරිපාලනය කරනවා රූපරාමු පෙළ අද සෙන්රි ගාර්ඩන් පරිශ්‍රයේ ඉඳලා අපිට ලබා දෙන්නේ කෝකිල රෙකෝඩ් බාර් අහමු ගීතය Yeah.
रोज कुसुम पे काम सुधू